මෙවෙනකොට සමස්ත ලෝකයේම ඊශ්‍රායලයේ විසින් සිදු කරන ලබන බරපතල ගණයේ මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සිටියත් ඇමරිකා එක්සත් ජනපදයේ තවත් දැවැන්ත යුද පැකේජයක් ඊශ්‍රායලයට ලබා දීමට සූදානම්. ඇමරිකා එක්සත් ජනපදය මේ වෙද්දි සූදානම් ටර්මිනල් හයි ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස් ටාඩ් THAAD කියන විශේෂ පද්ධතියක් සහ ඊට අදාළ වුණු හමුදා අනුකණ්ඩයක් ඊශ්‍රායලය තුළ ස්ථාපනය කිරීමට නියමිතයි. මේක එක්තරා ආකාරයක තවත් ප්‍රබල විදිහේ ගුවන් ආරක්ෂක හැකියාවක් පවතින පද්ධතියක් ලෙස තමයි සලකන්නේ. මේක දැන් ක්‍රියාත්මක කරන්න ඔවුන් සූදානම් වෙන්නේ ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කරලා සති දෙකක් ගත වුණු තැනකදී. ඒ කියන්නේ බැලස්ටික් මිසයිල් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊශ්‍රායලය තවදුරටත් ආරක්ෂිත කිරීමටයි මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඔහුගේ මඟ පෙන්වීම සහ ජනාධිපති ජෝ බයින්ගේ උපදෙස් අනුව දැන් මේට අදාළ වුණු අනුමැතිය හිමි වෙලා ටර්මිනල් හයි ඇල්ටිටියුඩ් ඒරියා ඩිෆෙන්ස් THAAD ටාඩ් කියන මේකේ බැටරි සහ මේකට අදාළ වුණු අනුකණ්ඩය ඇමරිකා එක්සත් ජනපද හමුදා අනුකණ්ඩයක් දැන් ඊශ්‍රායලයට පැමිණීමට නියමිතයි මේ කටයුතු සියල්ල සිදු කිරීමට. ඒ අනුව පෙන්ටගනේ මාධ්‍ය ප්‍රකාශක නැත මාධ්‍ය ලේකම් මේ ජෙනරල් පැට් රයිඩ නිවස්වීක එකට කියලා තියෙනවා ඒක ඔවුන් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීම සිදු කරන බව. විශේෂයෙන්ම දැන් මේක මේ තාඩ් බැටරි එක කියන්නේ මේ තාඩ් බැටරි එක කියන්නේ තම දියුණු කරන ලද වැඩපිළිවෙලක්. මේකත් එක්ක සොල්දාදුවන 95 දෙනෙක් ඒ වගේම තමයි 6 ට්‍රක් මවුන්ටඩ් ලෝන්චස් ට්‍රක්ස් 6ක තමයි මේ වගේ ලෝන්චස් ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේකේ ඉන්ටර්සෙප්ටර්ස් ගත්තාම 48ක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. 2024 අප්‍රේල් මාසයේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදයට තාඩ් බැටරිස් 7ක් තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයක ස්ථාපනය කරේ හමුදා සෙබළුන් 100කුත් එක්ක. ඔවුන් මේක ගුවන් ආරක්ෂක පද්ධතියක් ලෙස සක්‍රියව භාවිත කරනු ලැබුවා. ඊට පස්සේ මේක තාඩ් කියන මේ ප්‍රොජෙක්ට් එක කෙටි දුර දිගු දුර බැලස්ටික් මිසයිල වලට මුහුණ දීම සඳහා තවත් කලාප කිහිපයකම ඔවුන් ස්ථාපනය කරනු ලැබුවා. මේ තාඩ් කියන මේ විශේෂ අවිය නිෂ්පාදනය කරනු ලබන්නේ ලොක්හීඩ් මාටින් කියන නිෂ්පාදකයා. ඔවුන් බොහෝ ඇමරිකා එක්සත් ජනපදයට දාලුණු මිසයිල නිෂ්පාදන කරපු පාර්ශවයෙන් ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතියත් එක්ක සක්‍රියව ඊශ්‍රායලයට එල්ලවන මිසයිල ප්‍රහාරවලට මේක සාර්ථකව ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනු ඇති බවයි. ගෙවුණු ඔක්තෝබර් පළවෙනිදා ඉරානයේ මිසයිල් ප්‍රහාරයක් එකතු කරමින් මිසයිල් 180කට ආසන්න ප්‍රමාණයක් ඊශ්‍රායලයට එල්ල කරනු ලැබුවා. එවන් බොහෝ ප්‍රමාණයක් විනාශ කිරීමට හැකියාවක් ලැබුණා. නමුත් තවදුරටත් ඒවා සක්ෂමත් කිරීම තමයි මේකේ බලාපොරොත්තු. ඇමරිකා එක්සත් ජනපදයේ බොහොම පැහැදිලිවම ඉරානයට සහයෝගය පළ කරන්නට තිබෙනවා. ඒත් එක්කම තමයි මේ බැලස්ටික් මිසයිල මීට 90 අදාළව තවත් කලාප කිහිපයකම මේ වන විට ස්ථාපනය කර තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ ඒ කලාපවල පවතිනව ඔවුන්ගේ හමුදා කඳවුරු සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලා තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබෙන්නේ. කොහොම වුණත් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයටම ජාත්‍යන්තර වශයෙන් මේ ප්‍රශ්නේ විසඳන්න කියලා කියන විටදී ඒ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය අවසන් කළ යුතුයි කියලා කියන තැනකදී තවදුරටත් අභියායුත ඔවුන් ලබා දෙමින් මේ යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක තමයි මේ වෙද්දී ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒක ඉතාමත්ම බරපතල ගණයේ ප්‍රශ්නයක් සමස්ත රාජ්‍යයටම මේ වන විට ගොඩනැගෙමින් පවතිනවා. කොහොම වුණත් මේ තාඩ් වැලි මිසයිල වර්ග ලබා දීම තුළ සිට පෙන්නුම් කරන්නේ ඊශ්‍රායලය හරහා ඇමරිකා එක්සත් ජනපදය තවත් බලාපොරොත්තු රැසක් ඉෂ්ට කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව තමයි මේ පේන්න තියෙන්නේ. ඒ නිසා මේ කාලවකවානුව ඉතාමත්ම හොඳින් අවධානය යොමු කර කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ ගන්නා තීන්දුව තීරණත් එක්ක ගත්තහම ඇමරිකා එක්සත් ජනපදය මේ ගන්න තීරණත් එක්ක ඊශ්‍රායලය තවත් ශක්තිමත් වෙනවා සහ අනෙකුත් රාජ්‍යයන් තුළ ඊශ්‍රායලය සහ ඊට අදාළුණු බටහිර රාජ්‍යයන් පිළිබඳ තියෙන තරහ වෛරය තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙනවා. ඒ නිසා මේක සමතයකට පත් කර ගැනීමක් අත්‍යවශ්‍යයි රටක දියුණුව කරා අප ගමන් කළ යුතුව නම්. ඉතින් මේ විදිහට තමයි දැන් මේ ක්‍රියාවලිය දියත් වෙන්නේ. අප මේ වාර්තා කළේම
මේ දේවල් ජනතාව බොහොම හොඳින් තේරුම් ගත යුතුයි. එසේ නොවන්නට සිදුවන්නේ බරපතල ඛේද වාචකයක් සමස්ත ආයතනයේ පැත්තෙන් කියන කාරණෙත් එක තමයි අපි මේක මතු කරන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු පෙන්ටගන් මේ හැම එකක්ම හැමෝටම ඕන ඕන විදිහට නටමින් ඔවුන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. හැබැයි මේකේ තියෙන භයානකකම තමයි මෙතනින් එහාට මිනිස්සු ලෝක වශයෙන් පවතින වූ ජාත්‍යන්තර සංවිධාන කෙරෙහි තබන විශ්වාසය, ඒ ආයතන කෙරෙහි තබන විශ්වාසයත් බොහොම පැහැදිලි ලෙසම කඩාකප්පලීමක් කප්පාදීමක් මේ ඔස්සේ සිදු වෙනවා. ඒක සමස්ත ජාත්‍යන්තර වෙළඳාමට අනිවාර්යම දරුණු ප්‍රහාරයක් වනු නියතයි. සහ අනිවාර්යෙන්ම ජාත්‍යන්තරයේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරනු නියමිතයි. දැන් මේක ඊස්රායල් මාධ්‍ය වාර්තා කර තිබෙනු ඇමරිකාව තාඩ් ඇන්ටි බැලස්ටික් මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම් එක ඊස්රායල් ස්ථාපනය කරනවා කියන කාරණය. ඉතින් මේවා ඇමරිකන් එක්සත් ජනපද සොල්දාදුවන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ඒවට කොයි විදිහේ ප්‍රතිචාරයක් අනිත් රාජ්‍යයන් දක්වාවිද කියන කාරණය පැහැදිලි ප්‍රශ්නයක් මේ මොහොතේදී.